අයිබෝන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත අවුරුදු 65ට වැඩි අයට ඩිමෙන්ෂියා අවදානමක් දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් නම් හොඳටම පරිස්සම් වෙන්න සෞඛ්‍යෙන් රතු එලි අදත් මහ දවල් මිනි මරයි වැල්ලම් පිටියේ වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට රටතුල පාතාල ක්‍රියාකාරකම් වලට කිසිදු ඉඩක් නැහැ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් කියයි වයස්ගත පුද්ගලයන් අමතක වීම හෙවත් ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව විශේෂඥ මනෝවෛද්‍ය එන් කුමාරනායක පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඩිමෙන්ෂියාව අවුරුදු 65 වෙනකොට ජනගහනයේ 5% අවුරුදු 80 වෙනකොට ජනගහනයේ 20% දැන් ලංකාවේ වැඩිම වයස්ගත ජනගහනයක් කියන්නේ දකුණු ආසියාවේ ඒ කියන්නේ 12.3 දැනට සමීක්ෂණයෙන් පෙන්නනවා 103.98 නැත්තම් 104ක වෙනි සංඛ්‍යාව ජනගහනයේට ඩිමෙන්ෂියා කියන තත්ත්වය තිබෙනවා කියලා. මේ තාත්ම නරක තත්ත්වය. එන්න එන්න වයස වැඩි වෙන ඩිමෙන්ෂියා තත්ත්වය වැඩි වෙනවා. මුල් කාලෙදී හඳුනාගන්නේ කොහොමද? අමතක වෙනවා. සමහර වෙලාවට තිව්ව තැන කොහෙද කියලා අමතක වෙනවා. හැම තැනම හොයනවා. සැකේ එනවා. අනිත් පැය සැක කරනවා. අපි හිතමු කෑමක් වින අම්ම කෙනෙක් කියලා කෑම ව්‍යාගෙන යනවා අමතක වෙනවා ලිප නිමන් ඒක පිච්චෙනවා ඒක නිතරම සිදු වෙනවා වටපිටාවගෙන සැකයක් ඇති කරගන්න සමහර ලාවට එයාගේ බඩු ගන්නවා බඩු හොරකම් කරනවා කියලා කොහේ හරි ළඟ තැනකට ගියාම gedare එන්න අමතක වෙනවා පාර හොයා ගන්න බැරි වෙනවා මේ මුල් අවස්ථාවේදී ළඟින් ඉන්න කට්ටියගේ නම් අමතක වෙනවා ඉතාත්ම ළඟින් ඉන්න කට්ටිය රූපෙන් අඳුර ගන්න බැරි වෙනවා මේ කවුද මම දන්නේ නැහැ ඔයා කවුද එහෙම අඳුර ගන්න බැරි වෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ තත්ත්වය වැඩි වෙනවා වැඩි වුණාට පස්සේ බ්‍රාන්ති නොයෙකුත් ශබ්ද හෙන්න පටන් ගන්නවා සැකය වැඩි වෙනවා සමහරට ඇඳුම් නැතුව ඉන්නවා අසාමාන්‍ය ලිංගික ආශාවන් එන්න පුළුවන් අසාමාන්‍ය වෙනත් හැසිරීම් එන්න පුළුවන් දත් නැදලා සමහරලාට ටූත් බ්‍රෂ් එක ගිහිල්ලා තියන්නේ සීතකරණය වෙන්න පුළුවන් අසාමාන්‍ය හැසිරීමක් දිගටම විටින් විට ඔබ දැක්කොත් ඒකට බනින්න එපා සැර කරන්න එපා වාද කරන්නත් එපා ඔබ කරන්න ඕන වෛද්‍යවරයෙක්ට ඉක්මනින්ම රැගෙන යන්න ඕන මොකද ඩිමෙන්ෂියා රෝගයේ මුල් කාලේ හඳුනාගත්තොත් අර ඇසිටයිල් කෝලින් කියන රසායන රෝගේ මොලේ වැඩි කරන ඖෂධ තියෙනවා. ඊ ඖෂධ දුන්නට පස්සේ ඉතාත්ම හොඳ තත්ත්වයකට මේ රෝගියාපත් වෙනවා. දියවැඩියාව අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් වැඩි වීම වැනි තත්ත්වයක් ඔබට තිබුණොත් විශේෂයෙන් මැදි වයසේදී ඒක නිසි ලෙස ඔබ පාලනය කරගත්තේ නැත්තම් ඔබට වැස්කියුලර් ඩිමෙන්ෂියා මේ අමතක වීමේ තවත් වර්ගයක් හැදෙන්න තියෙන හැකියාව හුඟක් වැඩි. එහෙම වුණොත් වෙන්නේ මං කිව්ව ඉස්සෙල්ලත් මොළයට රුධිර සැපයීම අඩු වෙනවා මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් අඩු වෙනවා මොළේ සෛල මැරෙනවා. එහෙනම් ඔබට තියෙන අධික රුධිර පීඩනය නිසි ලෙස පාලනය කරගන්න ඕන. ඔබේ දියවැඩියාව නිසි ලෙස පාලනය කරන්න ඕන. ආහාර, ව්‍යායාම, සරල ජීවිතයකට පුරුදු වීම, වෛද්‍යවරයෙක් හම්බ වී තමන්ගේ රුධිර පරීක්ෂණ නිසි ලෙස කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ ඩිමෙන්ෂියාව කියන තත්ත්වය තමන්ට ඇති නොවි යම් ප්‍රමාණයකට වළක්වා ගන්න. ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය ඩොලර් නැතිකම. රටට ඩොලර් උත්පාදනය කරන ප්‍රධානතම මාර්ගයක් වනුයේ තේ කර්මාන්තය. ග්ලයිෆොසෙට් තහනම, රසායනික පොහොර තහනම, පොහොර නැතිකම, බාල පොහොර නිසා වසර 3-4ක ඉඳලා තේ කර්මාන්තයට කන කොකා හඳන්න පටන් ගත්තා. දැන් නියගියත් එක්ක තත්ත්වය තවත් දරුණු වෙලා. මෙරටට විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන ආදායම් මාර්ග අතර ලෝකෙම වැඩිම ඉල්ලුමක් ඇති ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. එලෙස පැවති මෙරට තේ කර්මාන්තයට පොහොර ගැටලුව මතුවීමත් සමග දැඩි බලපෑමක් එල්ල වුණා. 2021 වසරට පෙර මෙරටින් වාර්ෂිකව තේ කිලෝ මිලියන 300ක් පමණ නිෂ්පාදනය කර තිබුණා. නමුත් පොහොර අර්බුදයේ පැමිණීම නිසා 2022 වසරේ නිෂ්පාදනය කර තිබුණේ තේ කිලෝ මිලියන 251ක වැනි ප්‍රමාණයකයි. එය 2021 එක වසරට සාපේක්ෂව 16%ක අඩුවක්. පොහොර ගැටලුව යම් ප්‍රමාණයකට විසඳාගෙන තේ කර්මාන්තකරුවන් යලිත් හිස එසවීමට උත්සාහ කරද්දී රටම වෙලාගත නියගය යලිත් වරක් තේ කර්මාන්තකරුවා බිමටම සමතලා කර හමාරයි. වියලි කාලගුණය තේගසින් ජීවිතය ගැටගසාගත් සෑම දිනකගේම ජීවිතවලට එල්ල කර ඇත්තේ විශාල බලපෑමක්. පවතින වියලි කාලගුණය පහත රට තේ කර්මාන්තයටත් දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. වියලි කාලගුණයේ හමුවේ තේ අස්වැන්න 50%ක් දක්වා අඩු වී ඇති බවයි කර්මාන්තකරුවන් පවසන්නේ. ඊවත් මේකෙදි මෙච්චර කාලයක් දැගිති මේ පේන්නද මේ ගස්වල හැටි ඉස්තිර ගිහිලා තියෙන සම්පූර්ණම අස්වැන්න සහ තේ නිෂ්පාදනයේ දෙකම කර්මාන්තශාලා නඩත්තු කිරීමත් මම හිතන්නේ මේ සීග්‍රයෙන් කර්මාන්තශාලා වැහිගෙන යනවා මාතර දිස්ත්‍රික්කේ ගාල දිස්ත්‍රික්කේ
බොහොම කරගෙන යන්න බැරි තරමට ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන්න ඕන ප්‍රවාහන ගාස්තු ඒ විදිහමයි ඩීසල් ඒ කොස්ට් එක ඒ විදිහමයි අපි ඩබල් ලයින් එක ගිහිල්ලා වෙනද කිලෝ 1000ක් ගෙන අපකින් දැන් ගේන්නේ කිලෝ 400යි වියලි කලකුණිය තේගසේ දැල්ල හකුලා ගන්නා විට තේදලු සඳහා ගොවින්ට ලැබුණු මිල මෙවන විට පහළ කුස් තිබෙනවා මේ නිසා තේ කම්හල් පවත්වාගෙන යාමටත් ගැටලු මතුවෙති බවයි කර්මාන්ත කරුවන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර තහනමින් බැටකාලිඳපු තේ ගොවියා අද නියන් තත්ත්වයෙන් බැටකන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ හා සමානම කර්මාන්ශාලා හිමියෝ තමන්ගේ කර්මාන්ශාලාවට ලැබෙන අමුදළු ප්‍රමාණය 160කින් විතර අඩු වෙලා තියෙනවා මං හිතන්නේ ලබන සතිය වෙනකොට මේ තත්ත්වය 170 දක්වා වර්ධනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක නිසා අපේ කර්මාන්ශාලාවේ වැඩ කරන සේවකයන්ට රැකියා හිමි වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා සාමාන්‍යව කර්මාන්ශාලේ නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා අද තේ සහනාධාර සියලුම දේ කප්පාදු කළා 2023ට අලුතෙන් වග්‍රහ කරන තේ වලට කිසිම සහනාධාරයක් නැහැ ඒ ඔක්කොම කප්පාදු කරලා වෙනද ගින්ගඟේ කොච්චර පෑවුවත් මාසයක් දෙකක් අපිට තේ ගහට හරියන වතුර ප්‍රමාණයක් තියුණා අද ඒක ඉතුරු වෙලාවක් නැහැ රජයෙන් හැම කෙනෙකුගෙන් අපි ඉල්ලන්නේ අපිට සහනාධාරයක් ලබා දෙන්න ගොවියට සහනයක් ලබා දෙන්න අද අස්වැන්න 140යි 160ක්ම නැහැ අපිට කොහෙත්ම කරගන්න බැරුව ඉන්නේ තේ මිලක් අඩු වෙච්ච නිසා තමයි කිලෝ එකට රුපියල් 300කට ආසන්න මුදලක් ලැබුණා අද අපිට ලැබෙන්නේ කිලෝ එකට 165යි 170යි 175යි අඩුම වශයෙන් රුපියල් 250ක් ලබා දෙනවා නම් අපේ කම්කරුවත් ආරක්ෂා කරගෙන හෝර ටිකක් දමාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නැත්නම් වීගොවියට උන එකට එහා පැත්තේ අපිටත් වෙන්නේ තව ටිකක් කාලයක් ගිහිල්ලා වසබොන්න මිසක් වෙන කිසිම දෙයක් නැtei කියන එක මම මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා නිමක් නැති වෙඩි තැබීම් ඊයේ වැල්ලම්පිටියෙත් වෙඩි තැබීමක් සිදු වුණා ඉලක්කයේ වී තිබුණේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මේ අතර මාතර ප්‍රදේශයේදී සිය රාජකාරී ගිනියාවෙන් වෙඩි තබාගෙන පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් තිබෙනවා වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව පාර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වෙත්තේ ඒ අද දහවල් කාලයේදී යතුරුපැදියකින් පෙමිනි නාදුරුණ පුද්ගලින් දෙදෙනෙකුයි වෙඩිතැබීම සිදු කර තිබුණේ. වෙඩිවැදීමෙන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි මෝතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකුයි. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් වෙඩිතැබීමට යොදාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පලා ගිය සැකකරුවන් සොයා වැලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙතර සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන පොලිස් සැරෙන්වරයෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාතර වෙරළපාරේ පිහිටි දිසා අධිකරණයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරෙන්වරයෙකුයි. මියගිය පුද්ගලයා 55 හැවිරිදි තල්පාවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි වාර්තා වන්නේ. දිසා අධිකරණ විනිසුරුවරයාගේ නිල නිවස පිහිටි ඉඩමේ තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටපුරා සිදුවන පාතාල ක්‍රියාකාරකම් මර්ධණයට අවශ්‍ය වැඩපිළිවෙල දැන්ටමත් රජය ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. පාතාලේ සිද්ධීන් වැඩි වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ හුඟාක්ම පාතාලේ කට්ටියම එක එක්කෙනාට වෙඩි තබා ගැනීම. ඒ වගේම අපි වෙඩි තබලා සුමාන ගානකින් අපි සියලු දෙනාම අල්ලගෙනක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. අපිත් ඒකට හරියන්න අපිත් එක එක ප්ලෑන්ස් තියෙනවා. ඉතින් අපි මේ විදිහට පොලිසියද STF එකද ඒ සියලු දේ මෙහෙවලා එකක් තියෙන්නේ අපි කොහොම හරි මේක මැඩ පවත්වනවා මට පාතාලේ අයට කියන්න තියෙන්නේ ඒගොල්ලන් හිතනවා නම් වෙඩි තියලා බේරිලා යන්න පුළුවන් කියලා අපි මේ රටේ කොහේ හිටියත් අපි ඒගොල්ලන්ව අල්ල ගන්නවා ඒ වගේම දැන් අපි අල්ලන්න ගියාම මේ වෙඩි තියෙන සිද්ධින් තියෙනවා එහෙම වුණොත් ඉතින් අපි තනි පැත්තට වෙඩි තියෙනවා ඒකේ හංගන්න දෙයක් නැහැ ඒ වගේ තමයි මට මතක නැහැ හරියට කොහෙද මේ දකුණු පළාතේ තව ෂූට කෙනෙක් එයාගේ ගෙදරට ගියාම වෙඩි තිබ්බා ඉතින් STF එකෙන් වෙඩි තිබ්බා එයා නැති වුණා අපි ඒ
ඔපරේෂන්ස් කරන්න ඕනි විදිහට දිගටම කරනවා බොහොම තදින් කරනවා කිසිම අපි මේ ඒගොල්ලන්ට ලේසියෙන් දේවල් කරන්න ඉඩ තියන්නේ නැහැ හැබැයි මෙහෙම දේවල් වෙනකොට අපිට ඕක පැය 24න් 48න් නවත්තන්න බෑ අපි කොහේ ගියත් අපි අනිවාර්යෙන් ඒකට මම වෙනම කමිටි එකකුත් දාලා තියෙනවා මේක හැන්ඩල් කරන්න අපි අනිවාර්යයෙන්ම ඔවුන් පස්සේ ලුහු බඳිනවා මැනලා අපි නවත්තනවා මොකද මේ සියලුම පාතාල කියන්නේ මේ මේක මේ මද්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වෙලා යන වැඩපිළිවෙලක් අපිට මොහොව වෙලාවට අහන්න දකින්න ලැබෙනවා නැත්නම් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නැත්නම් රට පුරා විවිධ පොලිස් නිලධාරීන්ගේ පක්ෂග්‍රාහී බවකින් ඒ කියන්නේ නීති අවනීති වෙන තරමට පක්ෂග්‍රාහී බවකින් කටයුතු කරනවා පොලිස් නිලධාරීන් අපි දැනට 85000ක් විතර ඉන්නවා ඒකෙන් සමහර උදවිය පක්ෂග්‍රාහීකව වැඩ කරනවා ඇති නමුත් අපිට පැමිණිල්ලක් ආවොත් අපි අනිවාර්යෙන් ඒකට ඒගොල්ලන්ට මේ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා එමක අපි පොලිසියට කියලා තියෙන්නේ එහෙම කරන්න එපා කියලා හැබැයි ඉතින් පොලිසිය විතරක් නෙමෙයි ඕන ශේෂ්ත්‍රයක් ගත්තොත් මාධ්‍ය ගත්තොත් මාධ්‍ය ඇතුළෙත් එහෙම ඉන්නවනේ දැන් මාධ්‍ය ඉන්නේ ඉඳන් මම කියන්නේ හරි ඉතින් ඒ වගේ සමහර අය ඉන්නවා සම්පූර්ණයෙන් නවත්තන්න බෑ හැබැයි එහෙම එකක් කරපු අයට අපි විරුද්ධ ඇක්ෂන් එකක් ගන්නවා එම පොත සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න